දෝෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැ කිය දැන් ටෙලිවිෂන් ටෙලිවැ කිය අද ලියන්නේ 390 වැනි ටෙලිවැකිය. මේ දිනවල අපේ මාතෘකාව උගතා සහ බුද්ධිමතා යනු කවරෙක්ද කියන එක හඳුනා ගැනීම නේද? අපි අවුරුදු 75ක් ඡන්දදායකින් ලෙස වැරදි කියන එක පිළිගන්නටම වෙනවා. හොඳේ. ඔව්. ඡන්දදායකින් ලෙස අපි වැරදි. ඒ වගේමයි මාධ්‍යත් වැරදි. හරිය. දැන් අපි ආරම්භ කළ මේ විවෘත කතිකාව තුල අඩුම ගානේ සාපේක්ෂව. හොඳේ. සාපේක්ෂව හොඳම කෙනා තෝරගන්න හෝ අවස්ථාව අපි උදා කරගන්නටම ඕනේ. දැන් ඔබ දන්නවා උගතා කියන්නේ කරුණු කාරණා දන්න පත පොත කියවන නේද විශේෂයෙන් අධ්‍යාපන සහතික ඇති කෙනා කියලා. එතකොට අර සොක්‍රටිස් කියන මහා දාර්ශනිකයාට අනුව බුද්ධිමතා. බුද්ධිමතා කියන්නේ තමන් දන්න කියන ඉගෙනගත් දේවල් යොදාගෙන අලුත් දෙයක් කරන්නට. අලුත් දෙයක් කරන්නට එහෙමත් නැත්තම් පරිකල්පනේ ඉමේජිනේෂන් ඇති කෙනා නේද? දැන් අපිට පැහැදිලි උගතා සහ බුද්ධිමතා කියන්නේ එක් අයෙක් නෙවෙයි කියලා නේද? අපේ දේශපාලන ඉතිහාසයේ පුරාම අප බුද්ධිමතුන් වෙනුවට පත් කරගෙන ඇත්තේම උගතුන්. බුද්ධිමතුන් වෙනුවට අපි පත් කරගෙන ඇත්තේම උගතුන්. සමහරුන් නම් ඉතින් උගත් දේ අතර අංක එකටම ඇත්තේ හොරකම නේද? හොරකම පිළිබඳව මාර උගත්කමක් තියෙන්නේ. හොඳේ. හොරා කෑම සඳහා හැබැයි උපරිමයෙන් පරිකල්පනයත් භාවිත කරන මාර දක්ෂයෝ සෙට් එකක් අපි කාලාන්තරයක් තිස්සේ පත් කරගෙන ඉන්නවා. හොඳේ. ඒ අතරින් අංක එක ලැබෙන්නේ අපේ රටට. හරිය. මොකද මේ හොරා කෑ උන්දලවත් හරිද මේ හොඳට මතක තියාගන්න හොරා කාපු උන්දලවත් ටික කාලයක් යනකොට ඇත්තටම දන්නේ නැ මේ තියෙන්නේ තමන් හොරාගත්තු ධනෙ කියලා. හරිද? තමන් සතු ඇත්තේ හොරා කෑ ධනෙ කියලා හොරා කාපු කට්ටියවත් දන්නේ නැ. ඒ තරමට මේක සාමාන්‍යකරණය වෙනවා. හොඳේ. ඒ තරමටම ඒ උන්දලගේ හොරා කෑම හරි ස්මාර්ට්. හරිද? හරිම ස්මූත්. හරිම මෘදු විදිහට තමයි හොරා කන්නේ. හරි. අපි බලමු මේ උගතෙකුට සහ බුද්ධිමතෙකුට ප්‍රශ්නයක් යොමු කරලා. එහෙම ප්‍රශ්නයක් යොමු කරපම මොන වගේ උත්තර ලැබෙයිද කියලා. හොඳේ. එතකොට අපට වඩාත් හොඳට මේ තෝරගන්න පුළුවන් මේ දෙන්නගෙන් කවුද අපිට හරියන්නේ කියලා. හොඳේ. මේ ප්‍රශ්නය මේ මෑත කාලයේ ඇති වුණ එකක්. හොඳේ. මේ ප්‍රශ්නයට මේ එක එක ජාතිය උන්දලා දීපු උත්තරත් එක්ක තමයි මේ උත්තරේ අපි හදන්නේ. හොඳේ. අපි දැන් පුංචි උදාහරණයක් අරන් බලමුකෝ. ඈ එක වැස්සයි වැස්සේ මුළු කොළඹම යට වුණානේ. රටේ අග නගරේ නේද? කැලණි ගඟ වගේ වුණානේ. ඈ ඔන්න දැන් අපි අපේ රටේ දේශපාලනඥයෝ දෙන්නෙක්ගෙන් මේ කොළඹ යටවීම සහ ඊට ඇති පිළිතුරු උත්තර ගැන ප්‍රශ්න කරනවා කියලා හිතමු. ඔන්න අපි එක්කයිකුගෙන් මෙහෙම අහනවා. අපි හිතමු යාට ඒ කියලා. ඔන්න යාගෙන් අහනවා අපි කොළඹ මෙහෙම යට වෙනවා. මේ ප්‍රශ්නෙට මොකද්ද තියෙන විසඳුම? ඔන්න යා මෙන්න මෙහෙම කියනවා. අපේ පුංචි කාලේ මෙහෙම නැහැ. ඒ කාලේ වැස්සට වතුර ගැලුවා. අපේ මේ කාලේ කොළඹ කානු දිගේ ගියේ හරි පිරිසිදු වතුර. මට මතකයි අපේ අයියලා මල්ලිලා නංගිලා එක්ක එකතු වෙලා අපි කොළ බෝට්ටු හදනවා. ඒ කාලේ මේ කොපි පොත්වල කොළ හරි ඝනකම්. දැන් කොපි පොත්වල කොළෙත් ඝනකම් නැහැනේ. ඒ කාලේ කොපි පොත්වල මේ කොළ මේ 180 GSM විතර හුඟක් ඝනකම්. ඉතින් ඔන්න එහෙම ඒ කාලේ මම නංගිලා මල්ලිලා එක්ක එකතු වෙලා කඩදාසි බෝට්ටු හදපම හරි පිරිසිදු වතුර තමයි කානු දිගේ ගියේ ඒ කාලේ. දවසක් මේ මම හදපු කඩදාසි බෝට්ටුවක් ඒ කාලේ මේ වැස්සට මේ කොළඹ යට වුණාම ගහගෙන ගිහිල්ලා ඔන්න මේ අපේ මේ කැලණියේ ඉන්න මාමලගේ ගේ ළඟ කානුවේ තිබිලා මාස දෙකකට විතර පස්සේ හම්බුණා ඒ කඩදාසි බෝට්ටුවට මුකුත් වෙලා නැහැ. ඒ කාලේ මොකද ඒක මේ කුණුත් නැහැ හොඳ පිරිසිදු වතුරේ තමයි ගියේ. ඒ එක්කම දැන් අපිට මතක් වෙන්න ඕනේ විහාර මහදේවියගේ කාලේ මුහුද ගොඩ ගැලුවා නේද? ඉතිහාසයේ ගම් වතුර කතා තියෙනවා තව. මං කියන්නම් ඒවා උගලන්ට. කියලා සට්ටපට ගාලා ගම් වතුර ගැන හෙන ඉතිහාස කතාවක් කියනවා. හොල්මන් වෙලා යන්න. හොඳේ. දැන් මේ වගේ දේශපාලනඥයෙක්ගේ මතකේ හරි. හොඳයි. එයා උගත්. ඒක ඇත්ත. හොඳ මතකයක් තියෙනවා. අතීතයක් දන්නවා. හොඳේ. දැන් ඉතින් ඒකින් ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙනවද? නෑනේ නේද? අපි හිතමු තව දේශපාලනඥයෙක්ගෙන් අහනවා මේ කොළඹ ගම් වතුර යට වෙන එක වැස්සයි. මොකද්ද ඔබ හිතන්නේ? අනේ ඔහු මෙහෙම කියනවා. මේ සාපේක්ෂව තෝරගන්න. හොඳේ. එහෙම නැතුව මේ එක එක්කෙනාගේ නම් ඉතින් මේවට ඇතුල් කරගන්න එපා. හරිය.
කොළඹ නගරයට වහාම ජලය බැස යන නිවැරදි සැලැස්මක් ඕනේ. අපි ඒක දැන් හදලා තියෙනවා. ඒක දේශපාලනය ඇතුලේ ක්‍රියාත්මක කරන්න බෑ. ඒක දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක කරන්න ඕනේ. මෙන්න මේ සැලැස්ම. එක තමයි මේ කානු පද්ධතිය සම්පූර්ණයෙන්ම පිළිසකර කරන්න ඕනේ. අන්තිමටම එක විශාල කානුවක් ඔස්සේ මුළු ජලයම මුහුදට යවන ක්‍රමයක් අපි හදලා තියෙනවා. එක තැනකදී ජලය මුහුදට යවන එක වේගවත් කරන්න අපි ජල පොම්පාගාරයකුත් නිර්මාණය කරලා තියෙනවා. දෙක තමයි මේ කානු වහලා තියෙන සියලු ඉදිකිරීම් ඉවත් කරන්න ඕනේ. දැන්ට ඒ වගේ ඉදිකිරීම් 93ක් හඳුනගෙන තියෙනවා. ඒ ඇයට අපි වෙන ස්ථාන දෙන්නත් සැලසුම් කරලා ඉවරයි. තුන්වෙනි කාරණාව තමයි මේ සමස්ත කානු පද්ධතියම සෑම සතියකට සැරයක් අනිවාර්යෙන් පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ කොළඹ නගරයේ පහත් බිම් ගණනාවක් තිබුණා. ඒ පහත් බිමුත් අපි හඳුනගෙන තියෙනවා. පහත් බිම් ඒ කියන්නේ වගුරු බිම් ඒවා ගොඩ කරලා තියෙනවා. 35ක් තියෙනවා. අක්කර 150කට විතර වැඩි. දැන් අපි මේ සියලු ඉදිකිරීම් ඉවත් කරලා ඒ අයට වෙන තැන් දීලා ඒ වගුරු බිම් ඒ විදිහටම පවත්වගෙන යන්න සැලසුම් කළා ඉවරයි. හරිද? දැන් ඔන්න මේ තව කෙනෙක්ගෙන් හම්බුන උත්තරේ. දැන් සාපේක්ෂව මේ දෙන්නව උපකල්පනය කරලා බලන්න නේද? කොළඹ යට වෙන එකට මීට වඩා විද්වත් ක්‍රම ඇති මේ අපිට හිතිච්චට ගෙලිවේ හොඳේ. ඒ පිළිබඳව විෂය දන්න ප්‍රාමාණික දැනුම ඇති ප්‍රැක්ටිකල් නේද බුද්ධිමත් දේශපාලනඥෙක් හොයාගන්න ඕනේ. හොඳේ. දැන් බුද්ධිමත් දේශපාලනඥයා කියන්නේ ප්‍රශ්නයට විසඳුම් අතේ ඇති මනුස්සයාට. ප්‍රශ්නයට තමන්ගේ පරිකල්පනය පාවිච්චි කරලා නිර්මාණශීලී විසඳුම් ඇති කෙනාට. හොඳේ. අප රට බාර දී යුත්තේ ආන් ඒ පරිකල්පනේ ඇති අලුතින් විසඳුම් හොයන්ට පුළුවන් නායකින්ට කියන එක දැන් අපි තීරුම් ගන්න ඕනේ. එහෙම නැතුව ඉතිහාසයේ කටපාඩමින් දන්න හුදෙක්ම ඉංග්‍රීසි සටපට ගාලා කතා කරන්න පුළුවන් වූ පමණින් රටක් බාර දීලා ඒ රට සංවර්ධිත රාජ්‍යයක් කරන්න බැරි බව ඉතිහාස සාක්ෂිත් එක්ක දැන්වත් තේරුම් ගමු කියලා අද ටෙලිවැකිය ඔබට ආරාධනා කරනවා. දැන් අද ටෙලිවැකිය අවසන් කරන්න මේ අර දෙමළ කියමනක් තිබෙනවා. ඒකේ සිංහල පරිවර්තනයේ තමයි අති පණ්ඩිතයා වෙළඳපොළට ගිය විට බඩු විකුණන්නේවත් මිලදී ගන්නේවත් නැත කියලා. අති පණ්ඩිතයා වෙළඳපොළට ගිය විට බඩු විකුණන්නේවත් මිලදී ගන්නේවත් නැත කියලා නේද? අපේ සිංහල භාෂාවෙත් ඔකට මේ සමාන කියමනක් තියෙනවානේ. පණ්ඩිතයාට ඒ දණ්ඩයන්ට කියලා නේද? ඉතින් අපි පත් කරගත්තේම මේ තාක්කල් පත් කරගත්තේම නේද ආන් ඒ ජාතිය උඳලා. ඒ නිසා මේ රට ආර්ථික ඒ දණ්ඩෙන්වත් මේ රට සංස්කෘතික සමාජීය ආගමික ඒ දණ්ඩෙන්වත් තාම එගොඩ කරගන්න බැරි වුණා. හොඳේ.